ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක සහ රැකියා විරහිත උපාධිධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්තුණා. උපාධියක් ලබා ගන්නවා කියන්නේ අපේ රට ඇතුලේ අධ්‍යාපනය ලබා ගන්නා විශේෂ හැකියාවක්. දැන් සිදු වෙලා තිබෙන දේ තමයි මේ උපාධිධාරීන් ගන්න ලද දරුවන් වසර ගණනාවක් රැකියාවක් හොයාගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔවුන්ගේ අධ්‍යාපනයෙන් පසුව ඊළඟ ජීවිත අධියරය පටන් ගත යුතුයි. හැබැයි කාලය අවුරුදු 4-5 නිකරුණේ ගත කරන් තිබෙනවා එක ඛේදවාචකයක්. එනිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉදිරියේදී කිසිදු රැකියා විරහිත උපාධිධාරියෙක් නිර්මාණය නොවන ආකාරයට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ ඇති කරන්නත් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ඇති කරන්නත් සූදානම්. හැබැයි එතෙක් දැනට විරැකියාවට පත් වී තිබෙන මේ උපාධිධාරීන්ගේ ප්‍රශ්න විසඳිය යුතුයි. අපේ රටේ මෑත කාලයේ සන්ධාන ගොඩක් ගොඩනැගෙනවා. ඉතින් එකට එක එකතු වෙලා හිටපු කණ්ඩායම් විවිධාකාරයෙන් බෙදෙමින් ආයෙකතු වෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළුවක් රනිල් ගාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළුවක් සජිත් ගාව, පෝට්ටුව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන අයගෙන් පළුවක් රනිල් වික්‍රමසිංහ ගාව, පෝට්ටුවේ තව පළුවක් සජිත් ප්‍රේමදාස ගාව, පෝට්ටුවේ තව පළුවක් පෝට්ටුව ගාව. මෙතෙක් මේ රට විනාශයට පත් කරන ලද කණ්ඩායම් විවිධ ලේබල් ගහමින් විවිධ සන්ධාන ඇති කරගන්නවා. ඒවා කිසිසේත්ම අපේ දේශපාලන ගමනට අභියෝගයක් නෙවෙයි. තෙලෙන් බැද්දත් කිරින් බැද්දත් කොබෙයම මේ දේශපාලන සිද්ධ වෙන සිදුවීම ප්‍රමාණවත් මේ දේශපාලන කඳුරු පරාජයට පත් කිරීම සඳහා ජනතාවට හිතන්න. ඔය බොහෝ අය අපේ දොරවල් වලට තට්ටු කරපු අය. හැබැයි අපි දොරට තට්ටු කරපුවම දොර ඇරලා ආයිබෝවන් කියලා ඇතුළු කර ගැනීම සඳහා තියෙන දුෂ්කරතාවයන් කිව්ව මොකද ඉතිහාසයේ පැටිකිරිය ඒ තරම් සුදුසුනේ. ඔවුන්ගේ පැටිකිරිය ගැන අපි කරුණු ඉදිරිපත් කරලා ඇතුළට ගන්න බෑ නම් කියලා අපි කිව්වා. නාමල්ට තියෙන අභියෝගය තමයි රාජපක්ෂ කඳුර වැළලී අනේක යම් ප්‍රමාණයක හෝ වැලක හෝ එල්ල ගන්න පුළුවන්ද කියන එක. ලෙහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ. ඔබටත් සැප්තැම්බර් මාසේ 21 රාත්‍රී වෙනකොට ප්‍රතිඵලය දැන ගන්න පුළුවන්. සාහතික වශයෙන් මේ ජයග්‍රහයි මැතිවරණ බවට ජාතික ජනබලවේගයට පත් වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.